समदा मम बुदु शरणयामि नमस्कार विवादं रुवनट समदा मम दाम शरणयामि नमस्कार विवा संगरुवनट समदा मम सांग शरणयामि नमस्कार विवा तुनुरुवनट समदा तिरुवन पिंगमत स्वामीन वहांस पिंगमत ने हम दिनाम सुदानम वन्ने अदत सुपुरुदु परिधि बनाहन्न अद दवसे अपि साकच्छा करन्ने बोसत्वरु पिलिबंदव बोधिसत्वयन् पिलिबंदव मे बोधिसत्व कियन वचने मुलिंम पहेदिलि करगत्तोत् होदायि बोधि कियन्ने चतुरारे सत्य सत्त कियन्ने ඇලිච්ච දැන් අපි සත්ව කියන වචනය ත්‍රිපිටකයේ යෙදලා තියෙන්නේ සංසාරයේට ඇලිච්ච කෙනා සත්ව. එතකොට කෙනෙක් බුද්ධත්වයට ඇලුනා නම් ඒ බුද්ධත්වයට ඇලිච්ච කෙනා බෝධිසත්ව තවත් වචනයක් කියනවා මහා සත්ව. බෝධිසත්ව මහා සත්ව. බෝධිසත්ව කිව්වත් එකයි මහා සත්ව කිව්වත් එකයි. එතකොට මේ බෝසත්වරු මහා සත්වරු ලෝකේ පැවැත්මට විරුද්ධව විශාල සටනක් කරනවා. පැවැත්මෙන් ගැලවෙන්න විශාල විප්ලවයක් කරනවා. ඒක තමයි බෝසත්වරුන්ගේ ස්වභාවය. සංසාරේ පාරමී පුරනවා. කුසල් එකතු කරනවා. පින් කරනවා. මේ සියල්ල එකම අරමුණක් සඳහා යොදනවා. මොකද එකම අරමුණ. ඒ තමයි ලෝතර බුද්ධත්වය. වෙන කිසිම බලාපොරොත්තුවක් නැහැ. දවස එළිවෙන්නේ මොකක් බලාගෙනද? බුද්ධත්වයේ බලාගෙන. රැවෙන්නේ බුද්ධත්වයේ බලාගෙන. පහුවෙන්ද ලබන්නේ බුද්ධත්වයේ ලබාගෙන. මෙන්න මේ විදිහට කටයුතු කරන කෙනා තමයි බෝධිසත්වය. එතකොට මේ බෝධිසත්වය පාරමී පුරනවා කියලා කිව්වනේ. දේවල් දෙකක් එකතු කරනවා. වෙන මොකුත් එකතු කරන්නේ නැහැ. මොනවද එකතු කරන දේවල් දෙක? කරුණා ප්‍රඥා. ඔය දේවල් දෙක එකතු කරනවා. කරුණාව එකතු කරනවා ප්‍රඥාව එකතු කරනවා. එක පැත්තකින් කරුණාව වර්ධනය කරනවා අනිත් පැත්තෙන් ප්‍රඥා වර්ධනය කරනවා. ඔය කරුණාව යම් නිශ්චිත මට්ටමකට ඉහළට වර්ධනය වුණාම අපි කියනවා ඒකට මොන කරුණා කියලාද? මහා කරුණා. ප්‍රඥාව හොඳට වර්ධනය වුණාම ඒකට අපි කියනවා මොන ප්‍රඥාද? මහා ප්‍රඥා. එහෙනම් බෝසත්වරේ කරන්නේ දේවල් දෙකයි. කරුණාව එකතු කරනවා, ප්‍රඥාව එකතු කරනවා. කිසිම භෞතික බලාපොරොත්තුවක් නැහැ. කිසිම භෞතික අපේක්ෂාවකුත් නැහැ. හැබැයි බෝසත්වරයන් වහන්සේගේ පිනට මොකද වෙන්නේ? සියල්ල පහළ වෙලා තියෙනවා. ඒක තමයි පින. එහෙම නැතුව උත්සාහ කළා, මහන්සි වෙලා, වැඩ කරලා, වීරිය කරලා නෙමෙයි. පිනට පහළ වෙලා. ඒ පිනට පහළ වෙච්ච භෞතික සම්පත් යොදාගෙන මොකද කරන්නේ? දේවල් දෙකක් එකතු කරනවා. මොකද එකතු කරන්නේ? මහා කරුණා, මහා ප්‍රඥා. බුදුවරයෙකුගේ බෝසත්වරයෙකුත් අතර වෙනසක් තියෙනවා. හරියටම මහා කරුණාව පරිපූර්ණත්වයට පත් වෙලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේට විතරයි. හරියටම මහා ප්‍රඥාව පරිපූර්ණත්වයට පත් වෙලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේට විතරයි. බෝසත්වරු මේ කරුණා ප්‍රඥා කියන දෙක එකතු කරමින් සංසාරේ ගමන් කරනවා. දැන් වැත්ත හැමෝම කියවන්න මහා කපි ජාතකේ අපේ බෝසතාණන් වහන්සේ ළඟදී විච්ච කරුණාව කොච්චරද කියලා කියනවා නම් උන්වහන්සේ ආත්මේ වඳුරෙක්. උන්වහන්සේ වඳුරෙක් වෙලා ඉපදිලා ඉන්නකොට මිනිස්සෙකුට පාර වැරදිලා කැලේ අතරමං වෙලා. දැන් මේ බෝසත් වඳුර කල්පනා කරනවා මේ මිනිහට පාර පේන්නේ නැහැ. පාර තේරෙන්නේ නැහැ. මේ මිනිහට පාර කියලා දෙන්න ඕන. මේ බෝසත් වඳුරා අර මිනිහට ටිකෙන් ටික ටිකෙන් ටික අත්යෙන් අත් පැන 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 වනාන්තරයෙන් එළියට යන හැටි කියන. එතකොට අර මිනිහා මොකද කරන්නේ? මේ වඳුර පස්සේ යන. ඔන්න දැන් ගම්මානයක් ළඟට ආවා. මේ මිනිහා කල්පනා කළා දැන් බඩගින්නේ කාලත් නැහැනේ දවස් 3-4කින්. දැන් පාරත් හරිනේ. දැන් වඳුර මරාගෙන කන්ට ඕනේ.
මෙහෙම හිතපු මිනිහා ලොකු ගලක් අරගෙන වඳුරට ගැහුවා. හරියටම ගල ගිහිල්ලා වැදුන වඳුරගේ ඔළුවට. දැන් මේ වඳුරගේ ඔළුවෙන් ලේ එනවා. මේ කවුද මේ වඳුර වෙලා ඉන්නේ? මේ ගෞතම බෝධිසත්වයෝ මේ වඳුර වෙලා ඉන්නේ. ඒ ගෞතම බෝධිසත්වයෝ මේ වැක්කිරණ ලේ ටික අතින් වහගත්තා. අතින් වහගෙන මිනිහා දිහා බලන් හිටියා. ඒත් මේ බුද්ධිමත් වඳුර තේරුම් ගත්ත මේ මිනිහට මම නැතුව කවදාකවත් පාර හොයාගන්න බෑ. කමක් නෑ ගලෙන් යනවා. ආයිත් පාර පෙන්නනවා කියලා එක අතකින් තුවාලේ වහගෙන අත් තුනෙන් පැන 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 පාර පෙන්නනවා. ඒ තමයි බෝධිසත්වය. දැන් බලන්න මේ වගේ වඳුර හොයාගන්න නෑනේ. මේ වගේ මිනිස්සුත් නෑනේ. හැබැයි අර වගේ මිනිස්සු ඉන්නවා. මොන වගේ මිනිස්සුද? පාර පෙන්නලා ඉවර වෙලා ඔන්න මෙන්න දැන් වනාන්තරයෙන් එළියට යන ලෑස්ති වෙනකොට පාර පෙන්නපු වඳුරට ගලකින් ගහලා ඒ වඳුර මරාගෙන මස් කණ්ඩ නපුරු වෙච්ච මිනිස්සු ඉන්නවා. හැබැයි අර වගේ වඳුරුත් නෑ, ඒ වගේ මිනිස්සුත් නෑ. ඒ තමයි බෝධිසත්වය. දැන් ඔයත්තන් හිතාගන්න මොනවද ඒ කරුණා? හිතාගන්න බෑ. සාමාන්‍ය මිනිස්සෙක් ළඟ නැති පුදුමාකාර කරුණාවක් බෝධිසත්වෙක් ළඟ තියෙනවා. සාමාන්‍ය මිනිස්සෙක් එච්චර කරුණාවක් කවදාකවත් සාමාන්‍ය මිනිස්සෙක් ළඟ නැහැ. ඒ වගේමයි සාමාන්‍ය මිනිස්සෙක් ළඟ නැති මහා පුදුමාකාර ප්‍රඥාවක් තියෙනවා. ඒක සීමාවක් නැහැ. මේ ප්‍රඥාව කොච්චරද කියලා පෙන්වන්න බෑ. පුදුමාකාර ප්‍රඥාවක්. හිතාගන්න බැරි ප්‍රඥාවක්. ඒ දෙක බෝසත්වරු ජීවිත කාලෙක ඉතු කරනවා. ජීවිත කාලෙ පුරාවටම කරුණාව ඉතු කරනවා. ප්‍රඥාවකට. දැන් ඔයත් උම්මගේ ජාතකයේ කියවන්න. එදිනෙදා ජීවිතේට කොහොමද ප්‍රඥාව යොදන්නේ කියන එක බොහොම ලස්සනට උම්මගේ ජාතකයේ පැහැදිලි කරලා තියෙනවා. මහෞෂධ පඬිතුයෝ අපේ මහ බෝසතාණන් වහන්සේ මහෞෂධ පඬිතුයෝ වෙලා ඉපදිලා ඉන්නකොට කොහොමද මේ ප්‍රඥාව යොදාගත්තේ? වෙනත් ජාතක කතාවල ශූන්‍යතාවය අවබෝධ කරගන්න අපේ බෝසතාණන් වහන්සේ කොහොමද ප්‍රඥාව යොදන්නේ කියන කාරණේ තියෙනවා. දැන් ඒකට ඇත්තට තේරෙනවා මේ බෝධිසත්වය කියලා කියන්නේ මහා පුදුමාකාර කෙනෙක්. ඒ පුදුමාකාර බව තමයි කිසිම බලාපොරොත්තුවක් නැතුව, කිසිම අපේක්ෂාවක් නැතුව, කිසිම දෙයක් කෙරෙහි බැඳීමක් නැතුව ජීවත් වෙනවා. ඒ තමයි බෝධිසත්වය. හැබැයි ඒ අතර කරුණාව එකතු කරනවා, ප්‍රඥාව එකතු කරනවා. හැම බෝධිසත්වයෙක් ළඟම තියෙන ගුණ දෙකක් තියෙනවා. කවදාකවත් බොරු කියන්නේ නැහැ. කෘතවේදී. කෘතවේදී කියන්නේ කෙලෙහි ගුණ දානවා. ඒ තමයි බෝසත්ත්වරණ තියෙන ගුණ දෙක. වෙන ඕනෑම අකුසලයක් බෝසත්ත්වයෙක් කරනවා. සංසාරේ කවදාකවත් බුදු වෙන්න හිතපු දවසේ ඉඳන් වෙන බුදු කෙනෙක් විවරණ දීපු දවසේ ඉඳන් මැරෙනකම් පරිනිර්වාණයට පත් වෙලා ජීවිතෙන් සමු ගන්නකම් කවදාකවත් බොරු කියන්නේ නැහැ. ජීවිතේ නැති වුණත් මොකද කියන්නේ? ඈ? ඇත්ත කියනවා. ඒක තමයි බෝධිසත්ව ගුණය. මම ඔයත්තන කතාවක් කියන්නම්. අපමහ බෝසතාණන් වහන්සේ තාපසයෙක් වෙලා ඉපදිලා හිටියා. මේ තාපසයා ගාකල් හිමාල වනේ භාවනා කරලා ධ්‍යාන සමාපatti උපදවාගෙන 이르දියෙන් යන්න පුළුවන්. තාපසයා 이르දියෙන් ආව රජමැදුරට. රජමැදුරට ඇවිල්ලා රජමැදුරේ උයනේ තාපසයා වාසය කරනවා. රජදේවිය හැමදාම යනවා තාපසයාට දානි අරගෙන. කලක් යනකොට රජදේවින් නාන්සේ තාපසයාත් අතර යාලුකමක් ඇති වුණා. හිතවත්කමක්. මේක ටිකක් දුර දිග ගියා. රජුරෝන්ගේ කන්ටත් මේක ගියා. දසක් රජුරෝ කල්පනා කළා දැන් ගිහිල්ලා තාපසයාගෙන් මේක අහන්න ඕනේ. රජුරෝ දවසක් තාපසයා හම්බෙන්න ගියා. ගිහිල්ලා තාපසයාගෙන් ඇහුවා, "තාපසතුමනි, මිනිස්සු මෙහෙම කතාවක් මට කියනවා. මේක සත්‍යද?" තාපසතුමා ගත් කටටම කිව්වා, "ඔව්." ඒතකොට රජුරෝ කියන්නේ ටිකක් බුද්ධිමත් කෙනෙක්නේ. රජුරෝ පුදුමයට පත් වෙලා අහනවා, "ඇයි තාපසතුමනි, මම සාමාන්‍ය මිනිහෙක් නෙමෙයි. මම මේ රටේ රජුරෝ. මට පුළුවන් ඔබතුමා එක කඩුපාරින් මරන්න. එච්චර බලයක් තියෙන මට ඇයි ඔබ බොරුවක් නොකිය සත්‍ය කියන්නේ? මැරුණත් බොරු කියන්නේ. ඔබට කැමති නම් මාව මරන්න. හැබැයි බොරු කියන්නේ." රජුරෝ කල්පනා කළා, මහ පුදුමාකාර මිනිහෙක්. රජුරෝ කිව්වා, "කැමති විදියට කැමති කාලයක් උයනේ ඉන්න කියලා." තාපසයා කල්පනා කළා, මේක උනේ මෙතෙන්ට ආපු නිසානේ, ඕන්න තැන් වලට ගිය නිසානේ. මම යනවා මගේ පරණ තැනට කියලා ආයෙ අර හිමාල වනයටම ගියා. ඒක තමයි බෝසත් චර්යාව. දැන් බලන්න ඔයත් ওই වගේ තැනකදී බොරු කියන්නේ නැද්ද? නෑ, මම නම් ඇත්ත කියනවා කියලා කෙනෙක් ඉන්නවා අතුස්සා. ඒ තමයි බෝධිසත්වයෝ. දැන් ඒතර අපිට හිතා ගන්න පුළුවන් බෝධිසත්වරු ගැන. මහ පුදුමාකාර මිනිස්සු. එතකොට මේ බෝසත්වරු
කොටස් තුනක් ඉන්නවා. ශ්‍රද්ධාධික බෝධිසත්වය, ප්‍රඥාධික බෝධිසත්වය, වීරියාධික බෝධිසත්වය. ප්‍රඥාධික බෝධිසත්වයන්ගේ බෝධිසත්වරුන්ගේ ප්‍රඥාව හුඟක් වැඩි. එතන ප්‍රඥා කියලා කියන්නේ ශූන්‍යතාවය පිළිබඳව, නිර්වාණය පිළිබඳව ගැඹුරු අවබෝධය. ඒක තමයි එතන ප්‍රඥා කියන්නේ. ප්‍රඥාව අධික වෙච්ච බෝධිසත්වයෙක් සාරා සංකේය කල්ප ලක්ෂයක් පාරමී පුරන්න ඕන. කොච්චර පාරමී පුරන්න ඕනද? අසංකේය කල්ප ලක්ෂ 4ක් පාරමී පුරන්න ඕන ප්‍රඥා අධික නම්. ශ්‍රද්ධාව අධික බෝධිසත්වයෙක් නම් කල්ප ලක්ෂ අසංකේය 8ක් පාරමී පුරන්න ඕන. වීරයාධික බෝධිසත්වයෙක් නම් කල්ප ලක්ෂ අසංකේය 16ක් පාරමී පුරන්න ඕන. කොච්චරද කල්පයක් කියන්නේ? සංයුත්ත නිකායේ සූත්‍රයක් තියෙනවා, සාසප සූත්‍රය කියලා. භික්ෂුවක් බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා අහනවා, ස්වාමීනි කල්පය කල්පය කියන කොච්චරද ස්වාමීනි කල්පය? බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණ, කල්පයට සංඛ්‍යාවක් කියන්න බෑ, උපමාවක් කියන්න පුළුවන්. මොකද උපමාව? යොදුණක් උස, යොදුණක් දිග, යොදුණක් පළල. යොදුණක් කියන්නේ හැතැප්ම 16ක්. හැතැප්ම 16ක් දිග, හැතැප්ම 16ක් පළල, හැතැප්ම 16ක් උස. ඒ කියන්නේ කිලෝමීටර නම් 28ක් විතර නගරයක් තියෙනවා. මේ නගරය උස කොච්චරද? හැතැප්ම 16ක්. පළල කොච්චරද? දිග කොච්චරද? හතරස් පෙට්ටියක්. එතකොට විශාල නගරයක්. මේකේ මුදුනටම අබ පුරවන. මුදුනටම මේ නගරේ ඔක්කොම තියෙනේ වයින් කරලා අබ පුරවන. අවුරුදු 100කට සැරයක් කෙනෙක් ඇවිල්ලා අබෑටයක් අරගන්නවා. කොච්චර කල්යයිද අර නගරේ අබ ඉවර වෙන්නේ? ඒත් මහන කල්පය ඉවර වෙලා නැහැ. ඒත් කල්පය තියෙනවා. ඔය දේශනාව තියෙන්නේ සංයුත්ත නිකායේ සාසප සූත්‍රයේ. ඔයනි කල්ප කීයක්ද? ලක්ෂ අසංකේය 4ක්. අසංකේය කියලා කියන්නේ පෙරදිග ගණිත ශාස්ත්‍රයේ තියෙන විශාලම සංඛ්‍යාව 1.140ක්. ඔයත්තන දැන් අසංකේයයක් ලියන්න ඕන නම් ගෙදර ගිහිල්ලා එකක් ලියලා 140ක් ලියන්න. එතකොට එතන අසංකේය 1යි. එතකොට ඒක 4ෙන් වැඩි කරන්න. එතකොට එතන අසංකේය 4යි. ඊට පස්සේ ඒකයි ලක්ෂෙන් වැඩි කරන්න. ඒ කියන්නේ 1.75ෙන් වැඩි කරන්න. එතකොට උත්තරේ එන්නේ 4.145යි. අවුරුදු නෙමෙයි කල්ප. දැන් හිතාගන්න පුළුවන් සංඛ්‍යාව. අවුරුදු නෙමෙයි කල්ප. අඩුම කාලේ බුදු වෙන්න පාරමී පුරන්න ඕනේ. මේ තමයි ප්‍රඥාධික බෝධිසත්වය. දැන් මේ ගෞතම බුදුහාමුදුරුවෝ කවුද? ප්‍රඥාධික බෝධිසත්වයෙක්. ප්‍රඥාව වැඩි ප්‍රඥාධික බෝසත්වරු. ඊළඟට අපි කියමු ශ්‍රද්ධාව අධික වෙච්ච බෝධිසත්වරු. කල්ප ලක්ෂ අසංකේය 8යි. වීරිය අධික වෙච්ච බෝධිසත්වරු කොච්චරද? කල්ප ලක්ෂ අසංකේය 16ක්. අපි අද වැඩිපුර සාකච්ඡා කරන්නේ මෛත්‍රිය බෝධිසත්වරු. වීරිය අධික බව නිසාම සංසාරේ ඇවිදින කාලය, පාරමී පුරන කාලය හුඟක් වැඩි. බුදුවරු දහස් ගණනක්, ලක්ෂ ගණනක්, කෝටි ගණනක් උන්වහන්සේ දැකලා තියෙනවා මේ සංසාර ගමනේදී. පාරමී පුරන බෝසත්වරු කුසල් එකතු කරනවා, පින් එකතු කරනවා, හොඳ එකතු කරනවා, යහපත එකතු කරනවා. කිසිම දෙයක් ප්‍රාර්ථනා කරන්නේ නැහැ හැබැයි. දැන් හැමෝම පින්කම් කළා, මොකද්ද ප්‍රාර්ථනා කරන්නේ? එක්ක මොකක් හරි පින්කමක් කළා මට මේ වගේ තව එකක් ඊළඟාත්මේ ලැබෙන්න. බෝසත්වරුන්ගේ විශේෂයෙන් මොකොත්ම ප්‍රාර්ථනා කරන්නේ නැහැ. කැමති දෙයක් ලැබෙන්න කැමැත්තන් නිකන් එන්න. ඒ ප්‍රාර්ථනා නොකරන නිසාම සියල්ලම බෝසත්වරුන්ට ලැබෙනවා. ප්‍රාර්ථනා කරන්නේ නැහැ. කිසිම බලාපොරොත්තුවක් නැති නිසාම කරන හැම පිනක්ම පාරමිතාවක්. පිනක් පාරමිතාවක් නොවන්නේ පින පිටපස්සේ, කුසලයේ පිටපස්සේ බලාපොරොත්තු තියෙනවා. දැන් ඔයත් දානෙ දීලා බලාපොරොත්තු තියාගන්නේ නැද්ද? අනේ ඊළඟ ආත්මෙ මට උපදිනකොට ආයුෂය ලැබේවා, වර්ණේ ලැබේවා, සැපේ ලැබේවා, බලය ලැබේවා, නුවණ ලැබේවා, ඔහොම කියලා හිතන්නේ නැද්ද? මල් පූජා කරලා ගිහිල්ලා හිතන්නේ නැද්ද? අනේ මේ මල වගේ මාත් ලබන ආත්මෙ ලස්සන වේවා හිතනවා. බොහෝ දෙනෙක් හිතනවා. ඒවා පින් තමයි, පාරමී නෙවෙයි. පාරමී කියන වචනේ තේරුම පරතෙරට යන්න උදව් වෙනවා. පරතෙරට යන්න උදව් වෙනවා. පීනන්න උදව් වෙනවා. පීනලා ගොඩ වෙන්න උදව් වෙනවා. ඒ තමයි පාරමී. දැන් එතකොට කෙනෙකුට පින් කරන්න පුළුවන්, කුසල් කරන්නත් පුළුවන්. පාරමී පුරණ එක ලේසි නෑ. මොකද කරන හැම දෙයකටම බලාපොරොත්තුවක් නෑ. කිසිම බලාපොරොත්තුවක් තියාගන්න බෑ. අනික කෘතවේදී. මොකද කෘතවේදී කියන්නේ? කෙලියේ ගුණ සලකනවා. අමතක කරන්නේ නෑ. පුංචි හරි උදව්වක් කරවතින් ඒක ඒ බෝසත්වරු එක මතක තියාගන්න. මොකද බෝධිසත්වෙක් කියලා කියන්නේ තනි මිනිහෙක් නෙවෙයි. ලක්ෂ ගාණක් තනි බෝධිසත්වෙක් නියෝජනය කරනවා. ඇයි? තනියෙන් බුදු වෙන්න බෑ කවදාකවත්. තනියෙන් බුදු වෙන්න පුළුවන්ද? කවදාකවත් බෑ.
ලක්ෂ ගාණක් උදව් කරන්න ඕනේ. වැඩි එකක් තියා තනියෙන් රජ වෙන්න පුළුවන්ද? ඈ වැඩි එකක් තියා තනියෙන් මන්ත්‍රීකමක් ගන්න පුළුවන්ද? පුළුවන්ද තනියෙන් මන්ත්‍රීකමක් අජන්න? බෑ. තනියෙන් බුදු වෙන්න බෑ. බුදු වෙනකොට ලක්ෂ ගණන් මිනිස්සු කෝටි ගණන් මිනිස්සු විතරක් නෙමේ දෙවියෝ ඒ හැම කෙනෙක්ම බෝධිසත්වයන්ට උදව් කරන්න ඕනේ. මොකටද මේ උදව් කරන්නේ? ඈ මේ උදව් කරන්නේ මොකටද? සමහර මිනිස්සු හේතුව දන්නේ නැහැ හැබැයි උදව් කරනවා. මොකද ඒ බෝධිසත්වය ඔයගොල්ලන්ට සංසාරේ උදව් කරලා තියෙනවා. ඒ නිසා උදව් කරනවා. හැම කෙනෙක්ම උදව් කරනවා. ඒ උදව් කරන්නේ ලෝකෝත්තර අපේක්ෂාවක් ඉෂ්ට කර ගැනීම සඳහා. එතකොට ඒ උදව් කළාම ඒකෙන් උදව් කරපු අය මොකද වෙන්නේ? සන්තෝෂයටපත් වෙනවා. ඒ බුදුහාමුදුරුව බුදු වෙනකොට බෝසත්වරයන් වහන්සේ පාරමී පුරලා බුදු වෙනකොට අර උදව් කරපු මිනිස්සු දිව්‍ය ලෝකවල ගිහිලා ඉපදිලා ඉන්නවා. බලන්න සන්තෝෂ නැද්ද කියලා? සන්තෝෂ නැද්ද එතකොට? ඒ බුදුහාමුදුරුව බුදු වෙනකොට කියනවා, ඔන්න අපිත් උදව් කළා, ඔය දැන් බුදු වුණාට. දැන් ඔය මණියක් එක නාගරජ්ජුරුව කියනවලුනේ බුදු කෙනෙක් පහළ වෙනකොට නාරජ්ජුරුව හොඳට කන් දීගෙන සද්ද අහගෙනලු ඉන්නේ. නේරංජනා නදියට රන්තලිය මේ දානවනේ, අනෝමාග නදියට දාලා ඒ රන්තලිය උඩුගම් බලා යනවනේ. ගිහිල්ලා ඉවරලා එක්තරා තැනකින් ඒක නාගලෝකෙට වැටෙනවලු. වැටුණාම රත්තරන් වලින් එන හඬක් එනවලු. රත්තරන් වැටුණාම ටාංගාල යනවනේ. ඒ හඬ නාරජ්ජුරුවන්ට ඇහුණාම නාරජ්ජුරුව කියනවලු, පෙරේදත් බුදු වුණා, ඊයේත් බුදු වුණා, ඔන්න අදත් බුදු වෙනවා කියලා සාදුනාදම වත්වනවලු. එතකොට මොකද ඒ නාරජ්ජුරුවන්ගේ හිතේ තියෙන්නේ? සන්තෝෂයක්. බෝධිසත්වයෙක් කියලා කියන්නේ විශාල වැඩපිළිවෙලක්. විශාල වැඩපිළිවෙලක්. තනි පුද්ගලයෙක් නෙමෙයි. බෝසත්වරයාගේ පිනට සියල්ල පහළ වෙනවා. දැන් බලන්න ගෞතම මහබෝසතාණන් වහන්සේ මනුෂ්‍ය ලෝකේ උපදිනකොට උන්වහන්සේට අවශ්‍ය සියල්ල මනුෂ්‍ය ලෝකේ පහළ වෙලා තියෙන්නේ. ඒ ඇයි එහෙම පහළ වෙන්නේ? ඈ ඒ බෝසතාණන් වහන්සේගේ පිනට පහළ වෙන්නේ. එතකොට ඒ බෝසතාණන් වහන්සේ පහළ වෙච්ච දේවල් වලින් උදව්වෙන් උපකාරයෙන් හැමෝගේම උපකාරයෙන් මොකද වෙන්නේ? ලෝතර බුද්ධත්වයට පත් වෙනවා. ඒක තමයි බෝසත්ත්වයේ කරන්නේ. එතකොට බෝසත් කෙනෙකුට තනියෙන් බුදු වෙන්න බෑ. දහස් ගණන් ලක්ෂ ගණන් පිරිස උන්වහන්සේට උදව් කරන්න ඕනේ. උපකාර කරන්න ඕනේ. ඒ උපකාරයෙන් තමයි උන්වහන්සේ බුද්ධත්වයට පත් වෙන්නේ. තනි උත්සාහයෙන් තනියෙන් බෑ කවදාකවත් බුදු වෙන්නේ. ලක්ෂ ගණක් පිටපස්සෙන් ඉඳගෙන උදව් කරන්න ඕනේ. ඒ උදව් කරොත් බුද්ධත්වයට පත් වෙනවා. බෝධිසත්වයේක් විවරණ ගන්නකොට අත්‍යවශ්‍යයෙන් සම්පාදනය කරන්න ඕන දේවල් ටිකක් තියෙනවා. පිරිමියෙක් වෙන්න ඕන, මනුෂ්‍යත්වයක් ලබන්න ඕන, පැවිද්දෙක් වෙන්න ඕන, මන්ද බුද්ධික වෙන්න බෑ, උම්මත්තක වෙන්න බෑ. මේ වගේ දේවල් තියෙනවා. කාරණා නියත මිත්‍යා දෘෂ්ටිකයෙක් වෙන්නේ නෑ බෝධිසත්වයෙක් කවදාක. සතර පායට යන්නේ නෑ බෝධිසත්වයෙක් කවදාක. මේ බෝසත්වරුට උරුම වෙච්චා. දැන් අපි අහලා තියෙන සෝවාන් නාමනේ සතර පාය යන්නේ නෑ කියලා. හැබැයි බෝසත්වරයෙක් වෙච්ච දවසට සතර පාය යන්නේ. කිසිම බෝධිසත්වයේ නරකාදියක ගිහිල්ලා උපදින්නේ නෑ. ප්‍රේත ලෝකෙක ගිහිල්ලා උපදින්නේ නෑ. හැබැයි තිරිසන් ලෝකවල උපදිනවා. නරකාදිය උපදින්නේ නෑ, ප්‍රේත ලෝකෙ උපදින්නේ නෑ, අසුර ලෝකෙ උපදින්නේ නෑ. ඒ වගේම බෝසත්වරු අසඤ්ඤී බ්‍රහ්ම ලෝකෙ උපදින්නෙත් නෑ. අසඤ්ඤී බ්‍රහ්ම ලෝකෙට ගියොත් ආයෙ එන්න හම් වෙන්නේ නෑ කල්ප කෝටි ලක්ෂ ගාණක් යනකම්. එතකොට මේ බෝසත්වයන්ට පාරමී පුරා ගන්න අවස්ථාව නෑ. අවස්ථාව නැති නිසා ඒ බෝසත්වරු ඒ බ්‍රහ්ම ලෝකෙට යන්නේ නෑ. හැම පාරමී පුරන බෝධිසත්වයෙක්ම බුදුවරයෙක් ඉදිරිපිටදී පැවිදි වෙලා තියෙන්න ඕන. නැත්නම් ඒ බුදුවර විවරණ දෙන්නේ නෑ. බුදුවරයෙක් විවරණ දෙන්නේ පැවිදි වෙච්ච පිරිමියෙකුට විතරයි. ওই දෙක අනිවාර්යෙන් තියෙන්න ඕන. පිරිමියෙක් වෙලා ඉන්න ඕන, පැවිද්දෙක් පැවිදි බව ලබලා තියෙන්න ඕන. ওই දේවල් සම්පාදනය කරලා තිබ්බොත් ඕනම බෝසත් කෙනෙකුට බුදු කෙනෙක් විවරණ දෙනවා. මොකද්ද මේ විවරණ දෙනවා කියන්නේ? ඔක්කොම සෙනග එකතු කරලා සෙනග ඉස්සරහා ඒ පුද්ගලයා නැගිට්ටවල පෙන්නලා කියනවා මෙයා එසේ මෙසේ කෙනෙක් නෙමෙයි. මෙයා මෙහෙම හිටියට මෙයා ඊළඟට බුදු වෙන්නේ මෙයා. එතකන් කවුරුවත් දන්නේ නැහැ. එතකන් කවුරුවත් දන්නේ නැහැ මේ කවුද කියලා ඉන්නේ. අඳුර ගන්න බෑ. ඒ වගේ බෝසත්තුරු සංසාරේ දිගින් දිගට ඉන්නවා. දැන් ඔයත් දන්නේ බෝසත්තුරු කොච්චර ඉන්නවා කියලා. අහසේ තරු වලට වඩා බෝසත්තුරු වැඩි. මූදේ වතුර බින්දු වලට වඩා බෝසත්තුරු වැඩි. දැන් එතකොට කොච්චර කල්යයිද ඔක්කොම බෝසත්තුරු බුදු වෙන්න? ඈ හිතා ගන්න බෑ. විශාල කාලයක් යනවා බුද්ධත්වයට පත් වෙන්න. දැන් මම ඔය පැහැදිලි කළේ මූලික හැඳින්වා දීම බෝසත්වරු යනු කවුද? දැන් හැමෝටම තේරුණා. අපි අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මෛත්‍රී බෝසත්වයෝ. මෛත්‍රී බෝධිසත්වයෝ මීට 16 අසංකේය කල්ප ලක්ෂයකට පෙරලොව පහළ වෙච්ච බුදු කෙනෙක් හිටියා මුහූර්ත කියලා.
මේ මුහුර්ත කියන බුදුහාමුදුරෝ ලෞතුරා බුද්ධත්වයට පත් වෙච්ච කෙනෙක්. මේ මුහුර්ත බුදුහාමුදුරෝ බුදු වෙලා ඉන්නකොට ඒ කාලේ රජකම් කරා චක්‍රවර්ති රජ කෙනෙක්. ඒ චක්‍රවර්ති රජුරුවට හිතුණා රජකම අත්හරින්න ඕනේ. රජකම අත්හැරලා මහාන වෙන්න ඕනේ. මේ චක්‍රවර්ති රජුරෝ රජකම අත්හැරියා. බලන්න චක්‍රවර්ති රජ කෙනෙක් රජකම අත්හරිනවා කියන ලේසි පහසු වැඩක් නෙමෙයිනේ. මුළු ලෝකයේ ඇතුළු සතර දිවයිනේ රජුරෝ රජකම අත්හැරියා. අත්හැරලා මහාන වුණා රත්න කියන නමින්. එතකොට මෛත්‍රීය මහබෝසතාණන් වහන්සේ මුලින්ම විවරණ ගන්න කාගෙන්ද? මුහුර්ත කියන බුදුහාමුදුරන්ගේ, බුදුරජාණන් වහන්සේගේ. උන්වහන්සේ ළඟ රත්න කියන නමින් මහාන වෙනවා. මේ මෛත්‍රීය බෝසතාණන් වහන්සේගේ චරිත කතාව බැලුවම උන්වහන්සේ හුඟක් ආත්මවල ඉන්නේ පැවිදි වෙලා. දැන් ওই මුහුර්ත බුදුහාමුදුරන්ගෙන් පටන් ගත්තා. ඒ මුහුර්ත බුදුහාමුදුරු ළඟ රත්න කියන නමින් මහාන වෙලා ත්‍රිපිටක ධර්මය හොඳට ඉගෙන ගන්නවා. මේ මුහුර්ත හාමුදුරුව බුදුහාමුදුරු ළඟ මහාන වෙච්ච මේ රත්න හාමුදුරුව විශාල ප්‍රසිද්ධියකට පත් වෙනවා. එතකොට මේ හාමුදුරුව ළඟට දහස් ගණන් මිනිස්සු වෙනවා. මොකටද? ත්‍රිපිටකය ඉගෙන ගන්න. මුහුර්ත බුදුහාමුදුරුව දේශනා කරන. මේ රත්න කියන හාමුදුරුව විශාල පිරිසකට ධර්මය උගන්වනවා. ධර්මය උගන්වමින් ඉන්නකොට දවසක් මුහුර්ත කියන බුදුහාමුදුරුව මේ රත්න කියන හාමුදුරුව දකිනවා. දැකලා මහ පිරිසක් මැද මේ මුහුර්ත බුදුහාමුදුරුව රත්න කියන හාමුදුරුව නැගිටවනවා. නැගිටවලා ඔක්කොගේ මහාන ඔබල මේ 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 මහාන අඳුරනවාද? එතකොට කවුරුත් කියනවා අපි දන්නේ නැහැ ස්වාමීනි. අපි දන්නවා මෙයා මේ මහා ප්‍රසිද්ධ කෙනෙක්. මෙයා ත්‍රිපිටක ධර්මය හොඳට දන්න කෙනෙක්. මෙයා ත්‍රිපිටක ධර්මය උගන්වන මේ මිනිස්සුන්ට ගම යනවා. එතකොට අත දික් කළා කියනවා මෙයා එසේ මෙසේ කෙනෙක් නෙමෙයි. තව කල්ප ලක්ෂ අසංකේය 16ක් ගියහම මෙයා බුදු වෙනවා. මෙයා මෛත්‍රීය කියන නමින් බුදු වෙනවා. මෙයා බුදු වෙන කාලෙදී කේතුමති කියලා රාජධානියක් ඉන්දියාවේ තියෙනවා. ඒ කේතුමති රාජධානියේ රජකම් කරනවා කෙනෙක්. එයා තමයි සංක කියන චක්‍රවර්ති රජුරුව. ඒ සංක කියන චක්‍රවර්ති රජුරුවන්ට උපදෙස් දෙන සුබ්‍රාහ්ම කියන පුරෝහිත බමුණාට, බ්‍රහ්මවති කියන බැමිණියටත් දාව අජිත කියන නමින් මෙයා උපදිනවා. දැන් මේ කවුද කියන්නේ මේ විස්තරේ? ඈ මේ මුහුර්ත බුදුහාමුදුරුව කියන්නේ අර රත්න කියන හාමුදුරුව නැගිට්ටවලා උන්වහන්සේට විවරණ දෙනවා. මෙයා උපදිනවා. මෙයා ඉපදිලා අවුරුදු 18000ක් ගිහිගේ ජීවත් වෙනවා. මෙයාට මාලිගා තුනක් තියෙනවා. මෙයාට අග්‍ර බිසවක් ඉන්නවා. ඒ බිසවගේ නම චන්ද්‍රමුඛී. ඒ චන්ද්‍රමුඛී බිසව බ්‍රහ්මවර්ධන කියන පුතෙක් බිහි කරන දවසේ රෑ මෙයා යනවා. ඇත්‍යානාවකින් ගිහිල්ලා මාලිගාවෙන් බැහැලා ගිහිගෙයින් අයින් වෙලා මාලිගාව තුල වෙනම තනි වෙලා දවස් 7ක් ඉඳලා 8 වෙනි දවසේ අභිනිෂ්ක්‍රමණය කළා. 8 වෙනි දවසේ මෙයා බුදු වෙනවා. දැන් මේ කවුද කියන්නේ? තාම තාම කියන්නේ සෝලසාසංකේ කල්පලක්ෂයකට ලෝකෙ පහළ වෙච්ච මුහුර්ත බුදුහාමුදුරුවෝ මේ විවරණ දෙනවා. මේ මෛත්‍රී බුදුහාමුදුරුවෝගේ බුදු අසිරිය ලෝකෙට මුලින්ම කියපු පුද්ගලයා තමයි මුහුර්ත බුදුහාමුදුරුවෝ. බුදු වෙනවා. මේ බුදුහාමුදුරුවෝගේ බුද්ධ ශරීරය රියන් 88ක් උසයි. මේ බුදුහාමුදුරුවෝ 80,000ක් අවුරුදු ආයුෂ බලනවා. ඒ මෛත්‍රිය කියන බුදුහාමුදුරුවෝ. මේ බුදුහාමුදුරුවෝ ළඟ සංක කියන චක්‍රවර්ති රජුරෝ මහාන වෙනවා. මේ බෝසතාණන් වහන්සේ පැවිදි වෙන දවසේ ලක්ෂ ගණන් පිරිස මහාන වෙනවා. කෝටි ගණන් පිරිස මහාන වෙනවා. සියලු දෙනා මහාන වෙනවා. මෙහෙම මේ විස්තරේ මුහුර්ත බුදුහාමුදුරුවෝ අර ඔක්කොම සංඝයා එකතු කරලා දේශනා කළා, පැහැදිලි කළා. පැහැදිලි කළාම මේ සංඝයා මොකද කළේ? හිටි සියලු රහතන් වහන්සේලා, අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා, මහා ශ්‍රාවකයන් වහන්සේලා මේ මුහුර්ත මේ රත්න හාමුදුරු ළඟට ආවා. ඇවිල්ලා පසඟ පිහිටුවලා වැඳ නමස්කාර කළා. කෙලෙස් තියෙන භික්ෂුවකට, කෙලෙස් නැති මහරහතන් වහන්සේලා, අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා, මහා ශ්‍රාවකයන් වහන්සේලා වඳිනවා. මොකක් වෙන නිසාද? බුදු වෙන නිසා. සුමේද තාපසයා මඩගොඩේ වැතිරිලා ඉන්නකොට දීපංකර බුදුහාමුදුරුව දෙපැත්තෙන් වැඩ සිටපු අග්‍ර ශ්‍රාවකවරු, මහා ශ්‍රාවකවරු සමන් මල් අරගෙන ඇවිල්ලා සුමේද තාපසයාගේ ඇඟට දාලා සුමේද තාපසයට වන්දනා කළා. ඇයි ඒ? ඈ සාරාසංකේ කල්පලක්ෂයකින් බුදු වෙන නිසා. දැන් මුහුර්ත බුදුහාමුදුරන්ගේ මහා සංඝයා
රත්නහාමුදුරන්ට වන්දනා කළේයි. සෝල සාසංකයේ කල්පලක්ෂයකින් ලෝතුරා බුද්ධත්වයට පත්වෙන මහබෝසතාණන් වහන්සේ නිසා. දැන් මෙහෙම කල්පකෝ කල්ප ගණන් ගත වුණා. කල්පලක්ෂ ගණන් ගත වුණා. මෛත්‍රිය කියන නමක් හැදුනා. දැන් මුලින්ම දේශනා කළානේ තියෙන්නේ. එතකොට එදා ඉඳලා මෛත්‍රී බෝසතාණන් වහන්සේ පාරමී පුරන්න පටන් ගත්තා. ගාක් වෙහෙස වුණා. මහන්සි වුණා. පින් රැස් කළා. කුසල් කළා. ඒ පින් වලින් නවතින්නේ නැතුව කුසලයෙන් නවතින්නේ නැතුව ඒක පාරමිතා බවට පත් කළා. දැන් මේ බුදුහාමුදුරෝ කල්ප ගානක් පාරමී පුරනෝ, කල්ප ලක්ෂ ගණන් පාරමී පුරනෝ, බුදුවරු බුදු වෙනකොට ගිහිල්ලා මොකද කරන්නේ? ඒ බුදුවරු ළඟ මහාන වෙනවා. මහාන වෙලා ත්‍රිපිටක ධර්මය ඉගෙන ගන්නවා. ඉගෙනගෙන දහස් ගණනකට උගන්වනවා. උගන්වලා ඒ හැම බුදු කෙනෙක්ම මෙයා දැක්ක ගම මොකද කරන්නේ? විවරණ දෙනවා. මෙහෙම කල්ප ගණනක්, කල්ප ලක්ෂ අසංකේය 16කට ආසන්න කාලයක් ගත වුණා. මෙහෙම කාලයේ ගත වේගෙන යනකොට අපේ ගෞතම මහබෝසතාණන් වහන්සේ පාරමී පුරලා ලෝතුරා බුද්ධත්වයට පත් වුණා. ගෞතම මහබෝසතාණන් වහන්සේ පාරමී පුරලා බුද්ධත්වයට පත් වුණාම ඉතින් උන්වහන්සේට සුද්ධෝදන රජුගේ ආරාධනාවක් කළානේ. මොකක්ද ආරාධනා කළේ? ඈ ගමට වඩින්න. බුදු වෙලා ඉවර වෙලා කාලුදායි හාමුදුරුවත් එක්ක සුද්ධෝදන රජුගේ බලන්න ඔක්කෝම මහා සංඝයා වැඩම කළා. දැන් එතකොට ශාක්‍ය වංශේ මිනිස්සු හරි ආඩම්බර මිනිස්සුනේ ඉන්නේ. ඉස්සෙල්ලම පුංචි ළමයින්ට ගිහිල්ලා කිව්වා මේ ඕගොල්ලෝ මල් දීලා වඳින්න කිව්වා. අපි වඳින්න ඕනේ නැහැ. මොකද සිද්ධාර්ථ අපිට වඩා බාලයිනේ. අපි වැඩුමයි. මේ කාටද මේ කියන්නේ? මේ ගෞතම බුදුහාමුදුරන්ට එයාගෙම නෑදෑයෝ කියනවා. සිද්ධාර්ථ අපිට වඩා බාලයි. අපි මොකද යාට වඳින්නේ? අපි වඳින්න ඕනේ නැහැ. ඔයි පොඩි ළමයින්ට ඕගොල්ලෝ ගිහිල්ලා වැඳලා ඉන්න. ඕගොල්ලෝ බාල නිසා. මේක දැක ගෞතම බුදුහාමුදුරුවෝ කල්පනා කළා පුදුම මාන්නයක්. බුදු වෙලත් වඳින්නේ නැහැ. කල්පනා කළා තීරණය කළා දැන් යමා මහ ප්‍රාතිහාර්ය පාන්න ඕන. බුදු කෙනෙකුට විතරක් කරන්න පුළුවන් පෙළහර පාන්න ඕන කියලා එක සැරේට මහසර පැන්නා. අහසට පැනලා ඉවර වෙලා යමක මහා ප්‍රාතිහාර්ය දැක්කුවා. ඒ දක්වල ඉවරුනාම සරියුත් මහරහතන් වහන්සේ දිහා බැලුවා. බලලා බුද්ධ වංශයේ දේශනා කළා. බුද්ධ වංශය කියලා කියන්නේ ගෞතම බුදුහාමුදුරුවෝ විවරණ ගත්ත බුදුවරු ගැන ඔක්කොම විස්තර කියාගෙන කියාගෙන ගියා. දීපංකර බුදුහාමුදුරුවන්ගෙන් පටන්ගෙන කාශ්‍යප බුදුහාමුදුරුව දක්වා කියලා කිව්වා. ඊළඟට බුදුනේ මමය. මේ කල්පයේ තවත් බුදු කෙනෙක් ඇත. එනම් මෛත්‍රීය බුදුන්ය කියලා කිව්වා. කියනකොටම සරියුත් මහරහතන් වහන්සේ දේශනා ඉවරයි. දැන් සරියුත් මහරහතන් වහන්සේ කියනවා ස්වාමීනි, අපි හරි ආසයි ඒ අනාගතයේ බුදු වෙන මෛත්‍රීය බුදුන් ගැන අහන්න. බැරිද ඔබ වහන්සේ අපිට කියලා දෙන්න කියලා. නැවත පටන් ගත්ත දේශනාව. ගෞතම බුදුහාමුදුරුවෝ කියනවා මේ ලෝකය කාලයක් යනකොට මේ ලෝකෙ මිනිස්සු දසාකුසල් කරන්න පටන් ගන්නවා. දැන් මේ දේශනාව කරන්නේ කවුද? මේ දේශනාව කරන්නේ ගෞතම බුදුහාමුදුරුවෝ. මේ කාගෙන්ද කියන්න හදන්නේ? මෛත්‍රීය බුදුහාමුදුරුවෝ ගැන කියන්න හදන්නේ. දැන් මේ කාලය ගැන කියන්නේ. ඔන්න අහගෙන ඉන්න. මිනිස්සු දසාකුසල් කරන්න පටන් ගන්නවා. මිනිස්සු පස්පව් කරන්න පටන් ගන්නවා. මෙහෙම පස්පව් කරගෙන 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 යනකොට මිනිස්සුන්ගේ ආයුෂ අඩු වෙලා යනවා. දැන් ආ පරමායුෂ අවුරුදු 100යි. මේ තියෙන පරමායුෂ අවුරුදු 10 දක්වා අඩු වෙලා යනවා. අවුරුදු 10 දක්වා ආයුෂ අඩු වුණාම අම්මා අඳුනන්නේ නැහැ. තාත්තා අඳුනන්නේ නැහැ. අයියා නංගි අඳුනන්නේ නැහැ. එහෙම කිසි එකක් නැහැ. හරියට සත්තු වගේ හැසිරෙනවා. බල්ලෝ වගේ ජීවත් වෙනවා. ඒතර මිනිස්සුන්ට මනුස්සකම නැහැ. අදත් ඔබ පේන්නේ නැද්ද? මිනිස්සුන්ට මනුස්සකම නැහැ. අම්මා තාත්තාවත් දන්නේ නැහැ. අයියලා නංගිලා විවාහ වෙනවා. සමාජය හොද්දටම පිරිහිලා. ආයුෂ අවුරුදු 10යි. අද නෙමෙයි තව අවුරුදු 1000 ගානක් ගියාම වෙන ඒවා කියන්නේ. මෙහෙම ගියාම හැබැයි ලෝකේ අවි ආයුධ හොද්දට දිනුන වෙලා රස අතුරු දහන් වෙලා කිසිම රසක් නැහැ. කෑමවල රහ නැහැ. දැනුත් අහලා බලන්න ඔය අපේ ආච්චම්මලන් එහෙම ඉස්සර බත්තු වෙනකොට කොහමද? බත්තු වෙනකොට සුවඳේ බෑ. දැම්බක් දැම්බත් වෙනකොට පිදුරු තම්බනවා වගේ. නැද්ද? අහලා බලන්න. රස අතුරු දහන් වෙනවා. රස අතුරු දහන් වෙන්නේ මිනිස්සු පව් කරනකොට. රස අතුරු දහන් වෙනවා විතරක් නෙමෙයි ආයුෂ අඩු වෙලා යනවා. ආයුධ දියුණු වෙනවා. ආයුධ හොඳටම දැන් දියුණුයි. මේව හොඳටම ආයුධ දියුණු වුණාම
කාමාවචර දේවතාවෙක් අවමගුල් වෙස්ගෙන අවමංගල්‍යයක වෙස්ගෙන මනුස්ස ලෝකෙට බහිනවා. බැහැලා විශාල බෙරයක් ගහගහ මේ කාමාවචර දේවතාව කෙනා තව දවස් 7කින් මහා වරුසාවක් වහිනවා. උඹලා කවුරුවත් ඒ වැස්තර තෙමෙන්න එපා. තෙමුනොත් උඹලා එකිනෙකාට මුවන් වගේ පෙනී එකිනෙකා කපා කොටාගෙන මරෙනවා. මේ පණිවිඩේ ලෝකේ පුරාම ගියාම සමහර මිනිස්සු කියනවා මොන බොරුවක්ද? ඔය කාමාවචර දේවතාව අපි දැක්කයි, අනික ඔය දැක්ක එක විශ්වාස කරන්න පුළුවනි, අපි පරණ විදිහටම පව් කරගෙන ජීවත් වෙමු. සමහරු කියනවා ඒ යා කියපු එක ඇත්ත වෙන්න පුළුවන්. ඒ නිසා අපි පව් කරන එක නවත්තලා හැංගෙමු දැන්. සමහරු ගිහිල්ලා කිසි කෙනෙකුට පේන්නේ නැති ගල් ගුහාවල කඳු වස්සේ ගිරි ගුහාසේ හැංගෙනවා. ඔන්න දවස් 7 ඉවර වෙනකොටම මහා වැස්සක් එක සැරේට කඩාගෙන වැටෙනවා. ඒ වැස්සට තෙමෙන හැමෝම තම තමන්ට මුවන් වගේ පේන්න පටන් ගන්නවා. දැන් එතකොට මුවා වගේ පේනකොට මොකද්ද කරන්නේ අනිත් කෙනා? ආයුධ දියුණුවිනේ මුවා මරන්න යනවා. එයා මොකද කරන්නේ? මෙයා මරන්න එනවා. දැන් දෙන්නම් මොකද්ද වෙන්නේ? මැරිලා වැටෙනවා. මුළු ලෝකේ ඉන්න ඔක්කොම මිනිස්සු කපාගෙන කොටාගෙන මැරෙනවා. හැබැයි ටික දෙනෙක් මොකද කරේ? හැංගුණා. ඇයි හැංගුණේ? අර දේවතාවගේ කියප එක අහලා. හැංගිච්ච අය දවස් 7 ගියායින් පස්සේ ගුහාවලින් එළියට ඇවිල්ලා බලනකොට නාස් කෑලි, කන් කෑලි, බෙලි කෑලි, අත් කෑලි මුළු ලෝකෙ හැමතැනම. එතකොට ඒගොල්ලෝ ඔක්කොම කතා කරලා කියනවා අපේ නෑදෑයන්ට මේක වුණේ. අපේ නෑදෑයෝ පස්පව් කළා ඒකයි. අපි අද ඉඳන් සත්තු මරණ එක නවත්තමු කියලා ඒගොල්ලෝ කියනවා. එදා ඉඳන් ඒගොල්ලෝ සත්තු මරන්නේ. එතකොට 10-20 වෙනවා. ඊට පස්සේ කියනවා අපි අද ඉඳන් හොරකම් කරන එක නවත්තමු 20-30 වෙනවා. අපි අද ඉඳන් කාම මිත්‍යාචාරය නවත්තමු 30-40 වෙනවා. අපි අද ඉඳන් මත්පැන් මත්ද්‍රව්‍ය නවත්තමු 40-50 වෙනවා. ඕ මොහොම මිනිස්සුන් ගාක් ධාර්මිකයි. දැන් ආයුෂ අවුරුදු 100,000කටත් වැඩි. ඒතකොට උපදින කෙනෙක් නැහැ, මැරෙන කෙනෙක් නැහැ. ජරාවක් පේන්නේ නැහැ, මරණයක් පේන්නේ නැහැ, මුකුත් නැහැ. නිකන් හරියට ඒක හිතාගන්න බැරි ලෝකයක් දැන් නිර්මාණය වෙලා තියෙනවා. තේරෙන්නේ නැද්ද? අවුරුදු 100,000 ආවුෂ හිතාගන්න බෑ. උපදින්නෙත් නෑ කවුරුවත්, මැරෙන්නෙත් නෑ, ලෙඩ වෙන්නෙත් නෑ, වයසට යන්නෙත් නෑ, කොණ්ඩේ දිච්ච කවුරුවත් ඇත්තෙත් නෑ, මොකක් කන්නේ. එතකොට මිනිස්සු ආයි ටික 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 පව් කරන්න පටන් ගන්නවා. එතකොට ආවුෂ අඩු වෙනවා. එතකොට පරමාවුෂ අවුරුදු 80,000යි. දැන් මේ කවුද මේ දේශනාව කරන්නේ? මේ ගෞතම බුදුහාමුදුරුවෝ මේ දේශනාව සරියුත් මහරහතන් වහන්සේ ආරාධනා කළානේ. ඒ අනාගත වංශයයි ඒ මෛත්‍රී බුදුහාමුදුරුවෝ ගැන කියන්න කියලා. එතකොට මේ කියාගෙන යන්නේ අවුරුදු 80,000යි. ඒ අවුරුදු 80,000 වෙනකොට ඉන්දියාව විතාම සශ්‍රීක වෙනවා. මුත්තටම සශ්‍රීකයි. කොච්චර සශ්‍රීකද කියලා කියනවා නම් මුළු බරණැස් පුරවරේම වහලක් වහලකට බැඳිලා. එච්චරට මිනිස්සු. මුළු බරණැස් පුරවරේ කිසිම කෙනෙකුට කිසිම දෙයක් කරන්න ඕනේ නැහැ. සියල්ල පහළ වෙලා. කාගේ පිනටද? මෛත්‍රී බුදුහාමුදුරන්ගේ පිනට. මුළු ලෝකෙම සශ්‍රීකයි. කිසි කෙනෙක් කර්මාන්ත කරන්නේ නැහැ, වැඩ කරන්නේ නැහැ, මුකුත් කරන්නේ නැහැ. හිතන පතන සියලු සම්පත් තියෙනවා. හැමතැනම කප්රුක් තියෙනවා. කප්රුක් කියන්නේ එතෙන්ට ගිහිල්ලා හිතුවොත් මට මේ අහවල් දේ ලැබුණොත් හොඳයි කියලා ඒකට ගා අතර ලැබෙනවා. ඉතින් මහන්සි වෙන දෙයක් ඕනේ නැහැ. කාගේ පිනටද මේව පහළ වෙන්නේ? ඒ මෛත්‍රී බුදුහාමුදුරන්ගේ පිනට. එච්චරට සශ්‍රීකයි ලෝකය. කිසිම අමාරුවක් නැහැ. මෙන්න මේ කාලේ ඉන්දියාවේ පහළ වෙන මර සංක කියන චක්‍රවර්ති රජුරෝ. ඒ රජුරුවන් රජ වෙනවා. ඒ රජුරෝ දණ්ඩක් නැතුව, මුගුරක් නැතුව ඉතාම ධාර්මිකව රාජ්‍ය කරනවා. ඉතාම ධාර්මිකව රාජ්‍ය කරනවා. ඒ රජුරුවන්ට තියෙනවා මැණික් වලින් හදපු විශාල මාලිගාවක්. මැණික් මාලිගාවක්. ඒ මැණික් මාලිගාවේ රජවරුත්, බිසෝවරුත්, මැති ඇමතිවරුත් සියලු දෙනාම වාසය කරනවා කිසිම මහන්සියක් නැතුව. ඒ රටේ ඉන්න මිනිස්සුත් හරිම පිං කරපු අය. ඇත්තටම මේ බුද්ධ වංශ කියවුවහම වැඩිම බුදු වසිරිය තියෙන මෛත්‍රී බුදුහාඳුරන්ගේ බුද්ධ වංශේ. ඒ වගේ බුදු කෙනෙක් ලෝකෙ මං හිතන්නේ ආයි පහළ වෙයි කියලා. දැන් ඔය ඉස්සරහට පහළුණායින් පස්සේ. එච්චරට අසිරියක්. දැන් මේ වගේ ලෝක කොහෙවත් නැහැනේ. මේක මේ හරියට මේ අහගෙන යනකොට මේක මේ සුරංගනා ලෝකෙකට ගියා වගේ. ඇත්තට මේ වගේ. ඇත්තට මේ වගේ කාලෙට මනුස්ස ලෝකෙ. එතකොට මේ සංක කියන චක්‍රවර්ති රජුරුව පහළ වෙලා ඉන්නෝ. රජුරුව ඉතාම ධාර්මිකයි. බොහෝම හැමෝටම බොහොම කරුණාවෙන් ආදරයෙන් කතා කරනෝ, පාලනය කරනෝ, බොහොම හොඳට පරිපාලනය කරනෝ. කිසිම ප්‍රශ්නයක් නැහැ. මිනිස්සුත් ඉතාම සන්තෝෂයෙන් ඉන්නෝ. අන්න ඒ කාලේ තමයි ශාම්පති මහා බ්‍රහ්මයා තුසිත දේවලෝකේ වැඩ සිටින
මහබෝසතාණන් වහන්සේට ආරාධනා කරන්නේ දැන් වඩින්න කාලේ හරි. ගිහිල්ලා උපදින්න කියලා මනුස්ස ලෝකේ. එතකොට මහබෝසතාණන් වහන්සේ මනුස්ස ලෝකේ උපදිනවා. මනුස්ස ලෝකේ ඉපදිලා වර්ධනය වෙලා අර මුහුර්ත බුදුහාමුදුරුවෝ කියපු විදියට සියලු සිද්ධාමේ සිද්ධ වෙනවා. සිද්ධ වෙලා ඉවර වෙලා අජිතකේන නමින් ඉපදිච්ච මෛත්‍රිය බෝධිසත්වයෝ තමුන්ට දරුවෙක් ලැබිච්ච දා රාත්‍රියේ තමන්ගේ ගෙදරින් අයින් වෙනවා. මාලිගාවෙන් අයින් වෙනවා. ඉතින් මේ 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 මහා බෝසතාණන් වහන්සේට හැමෝම උදව් කරන්න එනවා. සංඝ කියන චක්‍රවර්ති රජුරෝ ඇමතිවරු කෝටි ගණන් එක්ක ඇවිල්ලා කඩු දුණු අරගෙන ඇවිල්ලා මහා බෝසතාණන් වහන්සේට කියනවලු මහා බෝසතාණන් වහන්සේ මම ආරක්ෂා කරන්නම් කියලා. එතරම් කරලු තමුන්නාසි තමුන්නාසික වැඩ බලා ගන්න මම මගේ වැඩ බලා ගන්නවා. කවුද කියන්නේ? මෛත්‍රී බුදුන් වහන්සේ. සංඝ කියන චක්‍රවර්ති රජුරුවන්ගෙන් වැඩ ගන්නෙත් නැහැ. තමන්ගොඩ තමන් කරගන්න. තමන්ගේ පිරිස එක්ක ඉතාම හොඳින් කළා අන්තිමට අර පුතා ඉපදිච්ච දවසේදී රෑ මාලිගාවෙන් තනි වෙනවා. කිසි කෙනෙක් කතා කරන්නේ නැහැ. දවස් හතක් යනවා. කිසිම කෙනෙක් කතා කරන්නේ නැහැ. දැන් මාලිගාවේ තනියෙන් ඉන්නේ කවුද? මෛත්‍රී බුදුසසුන වහන්සේ අජිත කිරණ කුමාරයා වෙලා. තාම මහාන වෙලා නැහැ. තාම කල්පනා කරනවා. හැබැයි කල්පනා කරන කලින් ඔක්කොම සතර පෙර නිමිති දැකලා ඔක්කොම වෙලා ඉවරයි දැන්. මේ සියල්ල දැකලා ඉවරයි. කල්පනා කළා දවස් 7 ගෙවුනාම 8 වෙනි දවසට ලබන්න ලෑස්ති වෙනකොට එදා රාත්‍රියේ මාලිගාව පිටින්ම යනවා මහබෝ මැඩල. එතකොට මාලිගාවෙන් පහළට බහිනකොටම පහළදිම කෙස් කපලා දාලා කසාවතක් පොරවගෙන නාබෝ මුල ඉඳ ගන්නවා. කවුද මේ ඉඳගන්නේ? මේක අමුතුම මේ කතාවක්. දැන් අපි ගෞතම බුදුහාමුදුරට වඩා මේව හුඟක් වෙනස්. එකවරම ගිහිල්ලා නාබෝ මුල මේ නාබෝධිය රියන් 240ක් උසයි. මේ නාබෝධියේ මල් පිපෙන්න පටන් ගන්නවා. එක මලක් විශාල කරත්තයක රෝදයකට වඩා ලොකුයි. ඒ මල්වලින් මුළු ප්‍රදේශයේම සුවඳ වෙනෝ මෛත්‍රී බුස්තානන් වහන්සේ පළඟක් බැඳගෙන වැඩ සිටිනවා බෝධි මූලයේ 8 වෙනි දවසේ. පළඟ බැඳගෙන වැඩ සිටිනකොට වසවර්ති මාර්යා එනවා. මෛත්‍රී බුසත්තුලත් වසවර්ති මාර්යා පරාජයපත් කරන්න ඕන නැත්තම් බුදු වෙන්න බෑ. දසබිම්බර මාර්සෙනග ඇතුව මෛත්‍රී බුස්තානන් වහන්සේ ඉස්සරහට ඇවිල්ලා තර්ජනය කරනවා. බුදු වෙන්න එපා. බුදු වෙන්න ඕන නැහැ ආයන්න කියනවා. එතකොට කියනවා මෛත්‍රී බුදුසසුන වහන්සේගේ පිනට මාරයා බය වෙලා දුවනවා. දුෂ්කර ක්‍රියා 7 දවසක් කළා. 8 වෙනි දවසේ මෛත්‍රී මහ බුදුසසුන වහන්සේ බුද්ධත්වයට පත් වෙනවා. ඒ බුද්ධත්වයට පත් වෙනකොට බුදු වසිරිය දකින සංඝ කියන චක්‍රවර්ති රජුරෝ ඒම මහාන වෙලා රහත් වෙනවා. ඒ රජුරුවත් එක්ක 84,000ක් මහාන වෙනවා. ඊළඟට මේක ආරංචි වෙච්ච හැම කෙනෙක්ම මහන වෙනවා. ඒ මෛත්‍රිය බුදුහාමුදුරන්ගේ බුදුවසිරිය කියන්න බෑ. අන්තිමට ඒ මෛත්‍රිය බුදුහාමුදුරන්ට සංඝ කියන චක්‍රවර්ති රජුරුවන්ගේ මැණික් මාලිගාව පූජා කරනවා. මෛත්‍රිය බුදුහාමුදුරෝ ජීවත් වෙන්නේ සංඝ කියන චක්‍රවර්ති රජුරුවන්ගේ මැණික් මාලිගාවේ. දැන් එතකොට හිතාගන්න. මෛත්‍රිය බුදුහාමුදුරෝ තමයි පින්වලින් පොහසත්. සංසාරේ හුඟක් පින් කළා. ඒ මෛත්‍රිය බුදුහාමුදුරන්ට පව් විපාක දෙන්නේ නැහැ. දැන් ගෞතම බුදුහාමුදුරුව අකුසල් විපාක වින්දානේ. මෛත්‍රිය බුදුහාමුදුරන්ට විපාක දෙන්නේ නැහැ. සංසාරේ කලින් ආත්ම භවවල සියලුම පව් විපාක විඳලා අවසන් කරලා තමයි බුදු වෙන්නේ. එතකොට මෛත්‍රිය බුදුහාමුදුරන්ට කිසිම අමාරුවක් නැහැ. කිසිම ප්‍රශ්නයකුත් නැහැ. ඊටාම සුවසේ බුද්ධ ජීවිතය ගත කරනව ලක්ෂ ගණන් කෝටි ගණන් සත්වයෝ නිවන් අවබෝධ කරගන්න. දැන් මේ දේශනාව ගෞතම බුදුරජාණන් වහන්සේ සරියුත් මහරහතන් වහන්සේට දේශනා කළා. දේශනා ඉවරනකොටම සුද්ධෝදන රජු ආවා. ඇවිල්ලා වැඳලා කියනවා පළවෙනි දවස ඔබ වහන්සේට වැඳා. අසිත කාල දේවල තාපසයා ඉදිරියේ දෙවෙනි දවසත් මම ඔබ වහන්සේට වැඳා දබගස් සෙවණදී. අනේ ස්වාමීනි අදත් වඳිනවා කියලා සුද්ධෝදන රජු පොළවේ දිගා වෙලා බුදුහාමුදුරන්ගේ සිරිපත් වල දෙක ඉඹලා වන්දනා කළා. මේක බලන් හිටපු ඔක්කොම ශාක්‍යෝ කල්පනා කළා දැන් අපි වඳින්න නැත්තම් මොන විල්ලැජ්ජාවක්. තාත්තත් වැඳපු එකේ අපි වඳින්න ඕන දැන් ගෞතම බුදුහාමුදුරන්ට කියලා ඔක්කොම ශාක්‍යෝ ඇවිල්ලා ගෞතම බුදුහාමුදුරට වන්දනා කළා. දැන් ඔය ඕම දැන් ඔය සිද්ධියටපත් වුණා. කාලයක් ගියා.
එක් අවස්ථාවකදී ගෞතම බුදුරජාණන් වහන්සේ තෞතිසා දිව්‍ය ලෝකයට වැඩම කළා වස්වසන්. ඒ දිව්‍ය ලෝකයේදී මහබෝසතාණ අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ චාතුන් මහරජික දිව්‍ය ලෝකයට වැඩම කළාම එහි ධර්මීය දේශනා කළා අභිධර්මය. කාට දේශනා කළේ? මාතෘ දිව්‍ය පුත්‍රයා. ඉතින් දැන් ගෞතම බුදුහාමුදුරුවනේ මිනිසු හොයනවා 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 යමා මහ පෙළහර පාපු ගෞතම බුදුහාමුදුරට මොකද්ද උනේ ගන්ධබ්බ රුක්ක මූලයේදී? මුගලන් මහරහතන් වහන්සේගෙන් අහනවා. මුගලන් මහරහතන් වහන්සේ කියනවා මගෙන් අහන්න එපා කියලා අනුබුද්ධ මහරහතන් වහන්සේගෙන් අහන්න. ඒතර උන්වහන්සේගෙන් අහව කියනවා දැන් ගෞතම බුදුරජාණන් වහන්සේ වැඩම කළා කොහෙදද? චාතුන් මහරජික දේව ලෝකයට විජම්බන කියන්නේ. අනේ උන්වහන්සේ වඩින්නේ කවදද? තව ඊට පස්සේ මුගලන් මහරහතන් වහන්සේ ගිහිල්ලා ගෞතම බුදුහාමුදුරුවන් එහම කවදද ඔබ වහන්සේ නැවත වඩින්නේ? වස් වසා අවසානයේ වස් පවාරණය කළ ඉවර වෙලා සංකස්සපුරයට බහිනවා. මාස 3ක් ගියා විජම්බන කිව්වා. කාලය ගෙවිලා ගියා. සංකස්සපුරයට ශක්‍රයත් සමග දෙවිවරු ලක්ෂ ගාණක් පිරිවරාගෙන ගෞතම බුදුරජාණන් වහන්සේ රුවන් ඉනිමගකින් දිව්‍ය ලෝකේ ඉඳන් පහළට බැහැගෙන 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 එනවා. මිනිස්සු කෝටි ගණන් පිරිලා බුදු වසුරිය බලන්න. ගෞතම බුදුරජාණන් වහන්සේ දෙවියෝ පිරිවරාගෙන ශක්‍රයා පිරිවරාගෙන අද දිව්‍ය ලෝකේ ඉඳන් පල්ලෙහාට බහිනවා බලන ඕන කෙනෙකුට පේනවා. බලන්න ඒක කවුද නොයන්නේ? ලක්ෂ ගණන් මිනිස්සු ගියා. කොච්චර මිනිස්සු ගියාද කියනවනම් ගියපු හැමෝම එතන ඉඳගෙනම කිව්වා අනේ අපිටත් බුදු වෙන්න ඕන, අනේ අපිටත් බුදු වෙන්න ඕන කියලා. ඔක්කොම බුදු බව ප්‍රාර්ථනා කළා. සියලු දෙනාම බුදු බව ප්‍රාර්ථනා කළා. දැන් ගෞතම බුදුහාමුදුරුව පහළට බැස්සාම සිරිතක් තියනවා පෙර බුදුවරුන් අනුගමනය කරන. මුලින්ම ගෞතම බුදුන්ට වඳින්නේ කවුද? ඒ වන්දනා කළ යුතු වන්නේ අග්‍ර ශ්‍රාවකයා. ඒ තමයි සැරියුත් මහරහතන් වහන්සේ. හැම බුදු කෙනෙක්ම දිව්‍ය ලෝකේ ඉඳලා පොළොවට බහින තැනක් තියෙනවා සංකස්සපුරේ. එතෙන් තමයි ගෞතම බුදුහාමුදුරුවෝ බැස්සා. බැස්සාම සැරියුත් මහරහතන් වහන්සේ ඇවිල්ලා ළඟට ඇවිල්ලා කකුල් දෙක ඉඹලා වන්දනා කළකෝ ස්වාමීනි, පෙර බුදුවරුන්ටත් අග්‍ර ශ්‍රාවකයා මේ වෙලාවේ වන්දනා කරනවා, මමත් ඔබ වහන්සේට අද වන්දනා කරනවා කියලා වන්දනා කළා. වන්දනා කළේ ලහනෝ ස්වාමීනි, දැන් මේ ඉන්න ලක්ෂ ගාණක් පිරිස බුදු බව ප්‍රාර්ථනා කළා. ඔක්කොම බුදු වෙනවද? නෑ සාරිපුත්‍ර, පාරමී පුරණ හැටියටයි එක වෙන්නේ. වීරිය වැඩි වුණොත් බුදු වේවි, නැත්නම් පසේ බුදු වේවි, නැත්නම් ශ්‍රාවක බුද්ධත්වයට පත් වෙලා රහත් වේවි. ඒ පුද්ගලයාගේ ස්වභාවය අනුව කියලා කිව්වා. මෙතන හිටියා ආර්ය මෛත්‍රීය බෝධිසත්වයෝ. සිරිවඩ්ඩ කියන කෙළඹියාගේ පුතා. ඒ තමයි උන්වහන්සේ බුද්ධ කාලේ පහළ වෙලා. උන්වහන්සේ දැක්ක මේ බුදු අසිරිය. මේ රන් නිමගකින් දෙවියෝ ලක්ෂ කෝටි ගාණක් පිරිවරාගෙන ජයතුරා සක් පිමිමින් කුඩ මුතු කුඩ සේසත් අල්ලමින් සක්‍ර දේවේන්ද්‍රය අටපිරිකර ඔළුවට තියාගෙන එනවා. දැකලා මෛත්‍රීය බුදුදාන වහන්සේ කල්පනා කළා අනේ මටත් බුදු වුණොත් හොඳයි කියලා. උන්වහන්සේත් එතන ඉඳගෙන බුදු බව ප්‍රාර්ථනා කළා. බුදු බව ප්‍රාර්ථනා කළා විතරක් නෙමෙයි උන්වහන්සේ වෙලා මහණ වුණා. කවුරු ළඟද? ගෞතම බුදුහාමුදුරුවෝ. උන්වහන්සේ මහණලා ත්‍රිපිටකය ඉගෙන ගත්තා. ත්‍රිපිටක ධර්මයේ ඉගෙනගෙන උන්වහන්සේ දාස් ගණනක් මිනිසුන්ට ඉගෙනුවා. කාලයක් ගියා. දවසක් ආර්ය මෛත්‍රී බෝධිසත්වයන්ට සිවුරු දෙකක් හම්බ වුණා. ආර්ය මෛත්‍රී බෝධිසත්වෝ කල්පනා කළා මේ සිවුරු දෙක ගිහිලා ගෞතම බුදුන්ට පූජ කරන්න ඕනේ. සිවුරු දෙක අරගෙන ගිහිල්ලා ආර්ය මෛත්‍රී බෝධිසත්වයෝ ගෞතම බුදුරජාණන් වහන්සේට පූජ කළා. පූජ කළා එක සිවුරක් අරගෙන වියරක් බැන්නා. කාටද? ගෞතම බුදුරජාණන් වහන්සේට. අනික් සිවුර අරගෙන කෑලිවලට කපලා ඒ රෙද්ද ඒ වියන වටේ ලස්සනට හැඩ කළා එල්ලුවා. කවුද මේක කළේ? ආර්ය මෛත්‍රීය බෝධිසත්වයන් වහන්සේ. පැවිදි වෙලා ඉන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේලා මේ වියන දිහා බලලා මේක කවුද හැදුවේ? එතකොට ඔක්කොම හාමුදුරුවෝ මේ භික්ෂුව මේක හැදුවේ. එතකොට උන්වහන්සේ සංසාර ප්‍රවෘතිය බැලුවා. බලලි වෙලා කියනවා එසේ මෙසේ කෙනෙක් නෙමෙයි, මගෙන් පස්සේ බුදු වෙන්නේ ඔබ කියලා අර පරණ සිද්ධිය ආයර මුහුර්තගෙන බුදුහාමුදුරු කියපු විදියටම දේශනා කළා. දේශනා කළා ආර්ය මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේට ගෞතම බුදුහාමුදුරුව විවරණ දුන්නා. ඒක උනේ ඉල් පෝය දවසේ. ඒ සිද්ධිය උනේ. මෙහෙම කාලයක් ගියා. ආර්ය මෛත්‍රී බෝධිසත්වයෝ තැන් තැන් වල ඇවිද ත්‍රිපිටකය ගන්නවා. උගන්වලා උන්වහන්සේ අපවත් වුණා. අපවත් වෙලා තුසිත දේවලෝකෙ ඉපදුණා. ඉපදෙමින්
බුද්ධත්වයට අවස්ථාව වෙනකන් උන්වහන්සේ බලාගෙන ඉන්නවා. ඒ අතර මොකද කරන්නේ හිටිය ගම? ඈ චීන කතාවක් තියෙනවා. මම ඒකත් කියන්නම්. චීන හිටිය හාමුදුරු කෙනෙක්. උන්වහන්සේ විශාල බඩගෙඩියක් තියෙනවා. ලොකු බඩක් තිබුණා. හැමතිස්සෙම hina වෙනවා. hina වෙච්ච ගමන් තමයි ඉන්නේ. කවුරු හරි බැන්නත් හයියෙන් hina වෙනවා. කවුරු හරි හොඳක් කිව්වත් ඒත් hina වෙනවා. උන්වහන්සේ මිනිස්සු ළඟට ගිහලා සල්ලි ඉල්ලනවා. කෑම ඉල්ලනවා. පොත්පත් ඉල්ලනවා. රෙදිපිලි ඉල්ලනවා. ඔක්කොම ඉල්ලලා මල්ලක දාගන්නවා. මල්ලක දාගෙන දුප්පත් මිනිස්සු හොයාගෙන යනවා. නිල වේදනාව. ඒ උන්වහන්සේ ගිහිල්ලා එක එක දේවල් ඉල්ලනෝනේ මිනිස්සුන්ගෙන්. එතකොට මිනිස්සු බයින උන්වහන්සේට. බැන්නම හයියෙන් hina වෙනවා. ඊටවත් සමහර මිනිස්සු මේව බෙදෙනකොට කියනවා කොච්චර හොඳද බලන්න මේ හාමුදුරුව මේකමනේ කරන්න වෙන මුකුත්ම කරන්නේ නැහැනේ මොකක්ක කියන්නේත් නැහැනේ එතකොටත් හයියෙන් hina වෙනවා හැබැයි උනාසිර පන්සලක්වත් නැහැ ඉන්න පාරවල් අයිනේ කඩවල් අද්දර රෑ දෙනකන් නිදා ගන්න දවසක් රාත්‍රියේ උන්වහන්සේ අපවත් වෙලා කවුරුවත් දන්නේ නැහැ උන්වහන්සේ අපවත් වෙච්ච තැන කොළයක් ලියලා තියෙනවා ඒ කොළේ තියෙනවා උඹලත් එක්ක ජීවත් වෙච්ච මෛත්‍රිය බෝධිසත්වයෝ උඹලට අඳුර ගන්න බැරි වුණා. කවුද මේ ඉඳලා තියෙන්නේ? මේ ඉඳලා තියෙන්නේ මෛත්‍රී බෝධිසත්වයෝ. කවුරුවත් දන්නේ නැහැ. මෛත්‍රී බෝධිසත්වයෝ පැවිදි වේශයක්ගෙන වතාවෙන් වතාව මනුස්ස ලෝකෙට එනවා. ඔය අතෝ හිතන්න එපා බෝසත්වරු පාරමී පුරුකෝ ඇත්තෝ දිව්‍ය ලෝකවලට වෙලා සැප විඳින්නේ නැහැ. මේ මිනිස්සු දුක් විඳින දැක්කහම බලාගෙන ඉන්න බැරි වුණාම හිතට වේගය ආපු ගමන් මොකද කරන්නේ? දිව්‍ය ලෝකෙන් බහිනව මනුස්ස ලෝකෙට බහැලා මව් කුසකට ඇතුල් වෙනවා. මව කුසකට ඇතුල් වෙලා කාටවත් අඳුර ගන්න බැරි වෙන ජීවත් වෙනවා. ජීවත් වෙන ඉඳලා ආය යනවා. ඊට පස්සේ ආය එනවා. ආය යනවා. බුදු වෙන කම්ම කරන්නේ ඕක. මෙතු සමහර අය හිතාගෙන ඉන්නවා තුසිත දේව ලෝකේ උන්වහන්සේ වැඩ සිටිනවා. බුදු වෙන කම්ම දිවසිරි නරඹමින් නැහැ. උන්වහන්සේ මනුස්ස ලෝකෙට වඩිනවා. වතාවෙන් වතාව වඩිනවා. උන්වහන්සේගේ ස්ථිර වාසස්ථානය කොහෙද? තුසිත දේව ලෝකය. තුසිත දේවලෝකේ තමයි සීල බෝසත්වරු වැඩ සිටින්නේ. තුසිත දේවලෝකේ හරියට දම් සභා මණ්ඩපයක් වගේ කවුරුවත් කතා කරන්නේ නැහැ ඉන්න දෙවිවරු. කිසිම ඕපදූප කියන්නේ නැහැ. වෙන විචූරණ වැඩ කරන්නේ නැහැ. මල් සැරසිලි කරන්න යන ඒවා ඉබේ ඔක්කොම පහළ වෙලා තියෙනවා. සියලු දෙවිවරු ධර්මානුකූලව ජීවත් වෙන ඔක්කොම බෝසත්වරු වැඩ සිටින්නේ දිව්‍ය ලෝකේ. ඒ දෙවිව අතර ඉන්නෝ කණ්ඩායම්. කණ්ඩායම් නායකවරු ඉන්නෝ. එක කණ්ඩායමක් තමයි උපේන්ද්‍ර දීපේන්ද්‍ර ඔය කණ්ඩායම් තියෙනවා. ඒ කණ්ඩායම් වල නායකයා තමයි එක නායකයෙක් තමයි උපේන්ද්‍ර නායකයා. අනිත් නායකයා තමයි දීපේන්ද්‍ර නායකයා. ඒ නායකවරු තමයි මෛත්‍රී බෝසතාණන් වහන්සේට පරිපාලනයට උදව් වෙන්නේ. ඉතින් ඒ දිව්‍ය ලෝකේ දවසක් මනුස්ස ලෝකෙන් අවුරුදු දහස් ගාණක්නේ. ඒ නිසා ඉතින් මෛත්‍රී බෝසත්වෝ මේ ලෝකෙට ඇවිල්ලා ගියා කියලා කිව්වොත් ඒ දෙවියෝ දන්නේ නැහැ. හරියට නිකන් කාමරයට ගිහලා ලීටා මනුස්ස ලෝකයේ අවුරුදු 100ක් ඉඳලා ගියත් දෙවිවරුන්ට එහෙම මතකයක් නැහැ. මොකද එච්චරට පුංචි වෙලාවක් එහෙට ඒක. ඒ නිසා දැන් මේ මෛත්‍රී බුදුහාමුදුරුවෝ අනාගතයේ බුදු වෙනවා. උන්වහන්සේ ගැන පණිවිඩය මේ හැමෝම හැමෝටම කියන්න. ඒක උන්වහන්සේට බුදු වෙන්න ඒක තමයි කරන්න පුළුවන් ලොකුම උදව්ව. උන්වහන්සේට පින් කළා පින් අනුමෝදන් කරන්න. එතකොට උන්වහන්සේ බුදු වෙනකොට මේ අයට පහළ වෙන්න පුළුවන්. ඒ මෛත්‍රී බුදුහාමුදුරුව දකින්න නම් මෙන්න මේව කළා තියෙන්න ඕනේ. දස පින් කරන්න ඕනේ. දස කුසල් කරන්න ඕනේ. මෛත්‍රී බුදුහාමුදුරුව දකින්න නම් බණ කියන්න ඕනේ. බණ කියවන්න ඕනේ. බණ කියන තැන සරසන්න ඕනේ. පහම්පත්තු කරන්න ඕනේ. මල් තියන්න ඕනේ. බණ පොත් ලියවන්න ඕනේ. ඒවට උදව් කරවන්න ඕනේ. මේ ආදී දෙමව්පියන්ට සලකන්න ඕනේ. ලිං පොකුණු පැන් මංමාවත් සකස් කරන්න ඕන මෙන්න මේ දේවල් කරන අය ඒ මෛත්‍රී බුදුහාමුදුරුව දකිනවා. හැබැයි දැක්කට වැඩක් නැහැ නිවන් අවබෝධ නොකර. මොකද බුදුවරු දාස් කරනක් දැකලා තියෙනවනේ කොහොමද? අම්මා මැරුවොත්, තාත්තා මැරුවොත්, රහතුන් මැරුවොත්, බුදුන්ගෙන් ලේසෙලෙව්වොත්, සංඝ බේදය කළොත්, මහා බරපතල පව් කළොත්, චෛත්‍ය බෝධි පිළිම විනාශ කළොත් ඒ කිසි කෙනෙකුට මෛත්‍රී බුදුහාමුදුරුව දකින්න බෑ. සාංගික දේවල් විනාශ කළොත්, ඒවා නාස්ති කළොත්, දානි හොරාට කෑවොත් ඒ බුදුහාමුදුරුව දකින්න බෑ. කිසිම සාංගික දෙයක් හොරෙන් ගත්තොත් ඒ බුදුහාමුදුරුව දකින්න බෑ. පරිස්සම් වෙන්න.
ඒ බුදුහාමුදුරුවත් දැකලා සංසාරයෙන් අයින් වෙන්න. මෙච්චර කල් දුක් විඳ විඳා තාම ඉවරයක් නැහැනේ. ඈ ඒ ඒ මෛත්‍රී බුදුහාමුදුරන්ගේ බුදුවසිරියවත් බලන්න. ආයේ මෛත්‍රී බුදුහාමුදුරන්ගෙන් පස්සේ ලෝකේ බුදවරු පහළ වෙනවා බොරු. කාලෙකට බුදවරු නැහැ. හිස්. මොකද ලක්ෂ ගණන් සත්වය ඔය මෛත්‍රී බුදුහාමුදුරුව දැකලා ඒ බුදුවසිරිය දැකලා ඒ බුද්ධ ශරීරය දැකලා මොකද වෙන්නේ? රහත් වෙනවා. උන්වහන්සේගේ බුද්ධ ශරීරය රියන් 88ක් උසයි. යටිපතුලේ සිට දණහිස දක්වා දෙවිසිරියයි. රියම් 22ක් උසයි. ඒ කාලේ මිනිස්සුත් ඒ වගේ තමයි ඉතින්. ඒ සමහර කාලා තියෙනවා ලෝකෙ සස්ත්‍රීකයි. මේ කියන්නේ ඒ වගේ කාලයක්. මේ බොරු නෙමෙයි මේවා. අතිශෝක්තියක් නෙමෙයි. සමහර කාලවලට ලෝකෙ සස්ත්‍රීකයි. දැන් මේ බුද්ධ වංශ පාළිය කියවනකොට අපිට ඉතාම පැහැදිලියි ඒක. සමහර කා දැන් මේ කාලේ තමයි නරකම කාලේ. දුක වැඩිම කාලේ. හැබැයි මේ බුදුහාමුදුරුවෝ උපදිනකොට දුකක් නැහැ. සැප. සියලු සම්පත් පිරිලා ඒ බුදුහාමුදුරන්ගේ පිනට ඒ බුදුහාමුදුරෝ සංසාරේ එච්චරට පින් කරපු උත්තමෙක් කාලයක් පාරමී පුරලා පින් රැස් කරලා තමයි මෛත්‍රී බුදුහාමුදුරෝ බුදු වෙන්නේ. යන්න ඒ නිසා තමයි මෛත්‍රී බුදුහාමුදුරන්ට ගරු කරන්න ඕනේ, සලකන්න ඕනේ, සත්කාර කරන්න ඕනේ, පූජා කරන්න ඕනේ. ඒ පූජාව ශ්‍රේෂ්ඨයි වටිනවා. ඒ වගේම බුද්ධත්වයට පත් වෙන මහබෝසතාණන් වහන්සේලාට ගරු කරන්න ඕන, සත්කාර කරන්න ඕන, පූජා පවත්වන්න ඕන. මොකද දෙවියොත් වඳිනවා. සියලු දෙනාම ලෝතර බුද්ධත්වයට පත් වෙන මහසතාණන් වහන්සේට වන්දනා කරනවා. ඒ නිසා ඔයත් මතක තියාගන්න, මෛත්‍රී බුසතාණන් වහන්සේට වන්දනා කොට පින් අනුමෝදන් කොට සංසාරේ රහත් නොවි සිටියොත් උන්වහන්සේ දැක නිවන් අවබෝධ කරන්න ප්‍රාර්ථනාවක් ඇති කරගන්නේ කියලා අපි හැම දෙනාටම මතක් කරනවා.